සතාරික සමයේ පළමු ඉරිදා ඇමරිකානුවන් සහ යුරෝපීයන් ගිම්හාන නිවාඩු කාලයේදී මුහුදු වෙරළේ හිරු රශ්මියට නිදාවරණය වී හිරුවෙලියෙන් ගත සිත මුළුමනින්ම උණුසුම් කරගන්නා අයුරු අප දැක ඇත්තෙමු. තමාව පුනර්ජීවනය කර ගැනීම සඳහා කිකිලියන් දීප්තිමත් සූර්ය කිරණ වෙතද තම පිහාටු විහිදෙන ආකාරයද අප නිරීක්ෂණය කර ඇත්තෙමු. සතාරික සමයේදී මෙම ආකල්පයන් අප සතු විය යුතුය. අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් මුළුමනින්ම ස්නාපණය විය යුතුය. ඇතුලාන්තයේ දෙස අප බැලිය යුතුය. ශක්තිමත් විය යුතුය. යසස් වහන්සේගේ දීප්තිය අන් අයට අප පරාවර්තනය කළ යුතුය. මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපි චතාරිකයේ පළමු සතියට පිවිසෙමු. ස්වාමීන් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ නැවත නැගිටීම තුළින් ධානුකම්පාව සහ දයාව ලබා ගැනීමට අපව කැඳවනු ලැබේ. චතාරිකය අපට ආරාධනා කරන්නේ උන්වහන්සේ මට ලබා දුන්, උන්වහන්සේ මට ලබා දෙන, උන්වහන්සේ මට ලබා දීමට බලාපොරොත්තු වන ආදරය සිහිපත් කිරීමට, ඒ තුළ ප්‍රීති වීමට සහ එම ආදරය අපගේ ජීවිත තුළ ජීවත් කරවීමටයි. දෙවියන් වහන්සේට අවශ්‍ය වෙන්නේ උන්වහන්සේගේ දේවත්වය ඔබ හා මා සමග බෙදා ගැනීමටයි. ෆ්‍රැන්සිස් බාප් වහන්සේ මෙසේ පවසති, අපගේ උදාසීනතාවයෙන් අපව ඉවත් කර අපව නැවත නැගිටවීමට චතාරිකය පැමිණේ. තෝමස් කීටින් පවසන්නේ, චතාරිකය නම් දිව්‍යමය වෙදකම තුළින් මා සිටින්නේ කොහෙද කෙසේදයි හඳුනා ගැනීමට අලුත්වීමේ කාලයක් ලෙසයි ඔහු චතාරිකය දකින්නේ. ඔහු සහෝදර සහෝදරියනි, අපගේ ජීවිතය නම්බූ ත්‍යාගය අපගේ ආත්මාර්ථ කාමී මාර්ගයෙන් දෙවන් වහන්සේගේ මාර්ගයට ගෙනීමට කාලයයි මේ. සතාරිකයේ පළමු සතියේදී දුර්පරීක්ෂාවන් විශේෂයෙන් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුහුණ දුන් පරීක්ෂාවන් ගැන කතා කරයි. දුර්පරීක්ෂාවන් ගැන මෙනෙහි කිරීමට අද සුදුසු දිනයක්. පැරණි ගිවිසුමේ දුර්පරීක්ෂාව ආදම් සහ ඒව නම් වූ ප්‍රථම මිනිස් යුවළ හා යක්ෂයා අතර සිදු වූ අතර නව ගිවිසුමේදී දුර්පරීක්ෂාව දේවත්වයෙන් හා මනුෂ්‍යත්වයෙන් පූර්ණ ජේසුස් වහන්සේ හා යක්ෂයා අතර සිදුවිය. පර්ණගියුස්මේ යහපත්කම නපුරුකම් වලින් වටවි ඇති අතර ඒ නදහස් කරන්නේ තහනම් ගසක් මධ්‍යයේ ඇති අතර අනෙක් පළතුරු ගස් සියල්ලම නපුරු දේවලින් වටවි ඇති බවයි. අලුත් ගියුස්මේ ජේසුස් වහන්සේ කේන්ද්‍රගත වී සිටින අතර යක්ෂයා ජේසුස් වහන්සේව වට කරගත්තේය. පර්ණගිවිසුමේ ආදම් සහ ඒවට හොඳම දේ තෝරා ගැනීමට අවස්ථාවක් දුන් විට මිනිසා නපුර තෝරා ගත්තේය. අලුත් ගිවිසුමේදී යක්ෂයාට අවස්ථාවක් දෙන ලදී තම පියාණන්ගේ සම්බන්ධතාවෙන් ජේසුස් වහන්සේව වෙන් කළ හැකිද කියා උත්සාහයක් දැරීමට. පර්ණගිවිසුමේදී ආදම් සහ ඒව හොඳම දේ තෝරා ගැනීමට අපෝසත් වන අතර එම නිසා මරණය හා පාපය මෙලොවට ඇතුල් විය. නමුත් අලුත් ගිවිසුමේදී ජේසුස් වහන්සේ ලබාගත් ජයග්‍රහණය නිසා මුළු මිනිස් සංහතියටම නව ජීවයක් උදා විය. තෙවනුව
අපට අද දින ජේසුස් වහන්සේගේ කාන්තාර අධ්‍යක්ීම් ගැන මෙනෙහි කිරීමට ආරාධනයක් ලැබී තිබෙනවා. ද්විතීය නීති සංග්‍රහයේ පළමු පරිච්ඡේදයේ මෝසස් තුලින් දෙවියන් වහන්සේ දුන් උපදෙස් හා නීති ගැන පැහැදිලි කිරීමක් අපට දක්නට ලැබෙනවා. මෙහිදී මෝසස් ඊශ්‍රායල් ජනතාවට කාන්තාර අධ්‍යක්ීම් මතක තබා ගැනීමට සලස්වන අතර දෙවියන් වහන්සේ අපට තම නිවසම ලෙස තබාගෙන අවසානයේ දක්වාම තම ප්‍රේමය ඔවුන්ට පෙන්වුවේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඊශ්‍රායල් ජනතාව කොළඹවයි. එම නිසා ඊශ්‍රායලයට කාන්තාරයේ ගමන් කිරීම දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමක් හා එහා සමානවම අද සුභාරංචියේ ජේසුස් වහන්සේ කාන්තාරයේ දුර්පරීක්ෂාවලට මුහුණ දීමේ අනු ජේසුස් වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය ප්‍රකාශ කිරීමකි. ජේසුස් වහන්සේ සහ එතුමාගේ පියා අතර ඇති අව්‍යාජ ප්‍රේමය එතුමා අපට මෙම කාන්තාර අධ්‍යක්ීමෙන් ප්‍රකාශ කරති. ද්විතීය කතාවේ අටවැනි පරිච්ඡේදයේ 2 සහ 3 වගන්තිවලට අනුව ජන් වහන්සේගේ කාන්තාර අධ්‍යක්ීම් අප එතුමාට විශ්වාසව සිටියත් නැතත් එතුමා අපව පරීක්ෂා කරනු ලබන බව අපට මතක් කර දෙයි. ඊශ්‍රායල් ජනතාව කාන්තාරය හරහා පොරොන්දු දේශයට යන ගමනේදී දෙවියන් වහන්සේ ඔවුන්ව පරීක්ෂාවට ලක් කරේ පිපාසය, කුසගින්න, අන්ධකාරය යනාදීනි. ඊශ්‍රායල් ජනයාට කාන්තාරයේ බොහෝ පරීක්ෂාවන් ලබා දුන් අතර ඔවුන් බොහෝ විට අසාර්ථක වූහ. නමුත් ජේසුස් වහන්සේ කිසිවිටකත් කාන්තාරයේදී ලබා දුන් පරීක්ෂාවකින් පරාජය නොවිය. දකුණු ආසියාවේ කතෝලිකයන් වන අපට සෑම තලයකදීම බොහෝ පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදුවන අතර ඒවා දේශපාලනික හේතුන් හා සමහර විට සමාජික හේතුන් නිසා අපට අභියෝගවලට මුහුණ දීමට සිදු වී ඇත. අපගේ මානව සහ ආගමික නිදහස අපට සෙමින් සෙමින් අහිමි වී යන තත්ත්වයක් උදා වෙමින් පවතී. අප කතෝලික වීම නිසා අපට තර්ජන ගර්ජන එල්ල වෙනවා. ලෝකයේ සෑම කෙනෙක්ම කොරෝනා වෛරස් නිසා අනාරක්ෂිත ජීවිතයක් මේ අවස්ථාවේදී ගත කරනවා. මේ තත්ත්වය නූතන ලෝකයේ නව දුර්පරීක්ෂාවන් වන අතර එය අපගේ කාන්තාර අත්දැකීමයි. අද දිව්‍ය පූජාව තුළින් අප සැවම කැඳුනු ලබන්නේ අප තුල සහ අපවට ඇති යහපත්කම් සොයා ගැනීමටත් ජීවිතය අත්විඳීමටත් ජීවිත අභියෝගවලට සාර්ථක මුහුණ දීමට දේව රක්ෂාද ඉල්ලා සිටීමටත්ය. ආමෙන්.